වාණිජ වගාව තුලත් ගෙවතු වගාව තුලත් වගාව සාර්ථක කරගන්න නම් වල් මර්ධනය ඉතාම වැදගත්. ඉතින් පහසුවෙන්ම වල් මර්ධනය කරගන්න පුළුවන් උපකරණයක් තමයි මේ හදලා තියෙන්නේ. ඇත්තට මේ උපකරණය ඉතා පහසුවෙන් අපිට හදා ගන්නත් පුළුවන්. අපි එදා ඉඳලා දන්නේ උදැල්ල ගැන පමණයි. ඉතින් උදැල්ලෙන් ඇත්තටම අපිට වැඩ කරද්දී කොන්දේ අමාරුව හැදෙනවා. ඊට අමතරව ඒක අතටත් බරයි, පොඩක් අපහසුවක් දැනෙනවා. ඉතින් මේක කොන්ද පහත් කරන්නේ නැතුව අපිට සාමාන්‍ය විදිහට ඉඳලා ඉතා පහසුවෙන් කිසිම අපහසුවකින් තොරව අපිට වල් ටික ඉවත් කරගන්න පුළුවන්. මේ උපකරණයේ බර RAM 800යි. ඉතින් මේක ඉතාම පහසුයි. අපිට ඇත්තරම වාණිජ වගාව තුල නම් පහසුව තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. දිගටම වගාවක් කරගෙන යන්න නැත්නම් එක කන්නෙන් දෙකෙන් ගොවියට වගාව එපා වෙනවා ඒ වැඩේ අපහසු නිසා. ඉතින් අපි ඉස්සරහට තාක්ෂණියත් එක්කන් තමයි යන්න ඕනේ. උදැල්ල කියන දේ අපි එදා ඉඳලා දන්න දෙයක්. උදැල්ලෙන් කරගන්න පුළුවන් දේවල් ඊට වැඩිය පහසුවෙන් කරගන්න පුළුවන් නම් ඒ උපකරණය තමයි අපි බාර ගන්න ඕනේ අනාගතයට. ඉතින් මේක ඇත්තටම ඉතාම සාර්ථක උපකරණයක්. මේක ගොඩාක් ලොකු වියදමක් යන්නේ නැතුව අපිට හදා ගන්න පුළුවන්. මම හදා ගන්න විදිය සරලවම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. උදැල්ලක් විදිහට මේකෙන් අපිට වල් ටික ඉවත් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිම මොප් කරන ආකාරයට මෙන්න මේ විදිහට බිම මෙන්න මේ ආකාරයට වල් ටික ඉවත් කරගන්නත් පුළුවන්. ඉතින් මේ දෙකෙන්ම වැඩේ ඉතා පහසුයි උදැල්ලට වඩා. දසදහස් ගුණයකින් ඇත්තරම උදැල්ලට වඩා මේක ඉතාම සාර්ථක නිෂ්පාදනයක්. ඉතින් කාට හරි ඇත්තරම මේක ව්‍යාපාරයක් වශයෙන් කරලා මේක අලෙවි කරන්න උනත් හැකියාව තියෙනවා. හොඳ ඉල්ලුමක් පවතී ලංකාව තුළ මේ වගේ දෙයක් නිර්මාණය කරගත්තොත්. හරි, අපි දැන් බලමු මේ උපකරණය කොහොමද අපි හදාගන්නේ කියලා. අපිට මේකට වුමනා කරනවා අඟලේ බොක්ස් බාරයක් හෝ අඟලේ යකඩ බටයක්. මේක අඩි 6ක් දිගට තමයි මම අරන් තියෙන්නේ. ඊට අමතරව අපිට වුමනා කරනවා තහඩු ප්ලේට් එකක්. මේක මම හොයාගත්තේ ගස් කපන කියතක කොටසක් තමයි මම මේකේ තලයට අරන් තියෙන්නේ. ඒ විදිහට තහඩු කැල්ලක් හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් වල් කපන මැෂින් එකේ තලෙත් මේකට හරියටම මැච් වෙනවා. ඊට අමතරව මේකේ දැන් බොක්ස් බාර් එකේ මේ තලයේ අතර සම්බන්ධ කරලා තියෙන කම්බි බාර් දෙක මිලි 10න් තමයි අරන් තියෙන්නේ. එතකොට මේක අපි බිමට වේට් එකක් කරන් දාද්දි මේ පොඩි ෆන්ක්ෂන් එකක් එන්න ඕනේ මෙහෙම උඩට එන විදිහට. එතකොට තමයි මේක ගොඩාක්ම සාර්ථක වෙන්නේ. ඒ වගේම මෙතන දැන් මේ බොක්ස් බාර් එකට ටියුබ් පටියක් වෙලලා තියෙනවා. ඒක අපිට මෙහෙම අල්ලගනින්දි අතට කිසිම අපහසුාවක් නොවෙන්නයි ඒ විදිහට මෙයා කරලා තියෙන්නේ. ඇත්තටම එහෙම දෙයක් කරගත්තට පස්සේ අපිට අතේ කර ගැටෙන්නේ අලුතෙන් වැඩ කරන කෙනෙකුට නම් අතට හරි පහසුයි ඒ වගේ ටියුබ් පටියක් වෙලා ගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ උපකරණේ හදාගන්නේ. ගැටලු මොනව හරි තියෙනව නම් අහන්න. ඔව්, අනිත් වැදගත් දේ තමයි මෙතන අර මිලි 10ේ කම්බිය තලෙත් බාර් එකත් අතර සම්බන්ධ වෙන කොටස පහතට පොඩි නැමුමක් දාන්න ඕනේ. ඒ නැම්මෙන් තමයි අපි පිටිපස්සට මෙහෙම තලේ අදිද්දි පොළවට ඒ තලේ සම්බන්ධ වෙලා වල් ටික ගලවගෙන එන්නේ. ඒක අනිවාර්යෙන් ඒ නැම්ම දාන්න ඕනේ. බලන්න මේ වීඩියෝ වල හොඳට ඒ නැම්ම දාලා තියෙනවා.